පස්කුවිරිදා සිද්ධිය තුළින් මියගිය පිරිස වග කියන්න ඕන කවුද. අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා මිනිසුන්ට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමේ වාසනාව ලබා දෙන්න අපිට හැකියාවක් ලැබුණා. අවුරුදු 10ක් ඒක වාසනාව තියාගන්න බැරුණා. මේ වරදකරුවා කවුද? මේක පිටිපස්සේ ඉන්නේ කවුද? මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙයුවේ කවුද? මේවට උඩගෙඩි දුන්නේ කවුද කියන එක පිළිබඳව පරීක්ෂණයක් අද වෙනතුරු නැහැ. ඒක නිසා මේවා පිළිබඳවත් සොයා බැලීම සංගීතියාව ඇති වෙන්නේ එතකොට. යම් කිසි දෙයක් සංගවන්න ගියොත් එහෙම සංගීතියාවක් ඇති වෙන්නේ නැහැ, සැකයක් ඇති වෙනවා. ඉතින් මේ සැකය තමයි මේ සියලු දෙනාට මුල් වෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාටම පල්ලියට යන්න නිදහස තියෙන්න ඕන, පන්සලට යන්න නිදහස තියෙන්න ඕන, පෙරහැරක් යන්න නිදහස තියෙන්න ඕන, පෙරහැර බලන්න යන්න නිදහස තියෙන්න ඕන, කෝවිලකට යන්න නිදහස තියෙන්න ඕන, ඒ වගේම මස්ක් එකකට යන්න ආඥා කරන්න නිදහස තියෙන්න. මේ තුනම අද ඇතිලා තියෙනවා. මේ தත්ත්වය විනාශ කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ආර්ථික ආරක්ෂාව නැතුව අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ දානම් විනි ව්‍යවස්ථාව තුළ ඇතිලා තියෙන මේ දේශපාලන විකෘතිය බල කේන්ද්‍රස්ථාන තුනක් අද තියෙනවා. ඉතින් මේ බල කේන්ද්‍රස්ථාන දෙක තමයි ජනාධිපතිවරයාත් අගමැතිවරයා ඔවුන් නිදහස් ස්වාධීනව වැඩ කරගෙන යනවා. ඒ අස්සේ කතානායකතුමත් එයා වෙනම නිදහසක් සොයාගෙන යනවා. ඉතින් කේන්ද්‍රස්ථාන තුනක බල අරගලයක ජනතාව පැටලිලා ජනතාව දුක් විඳිනවා, වේදනාව විඳිනවා, වැඩක් කරගන්න බැරුවා.